අපි දන්නවා අද වෙනකොට ලංකාවේ අලුත්ම දේශපාලන පරිච්ඡේදයක් විවෘත වෙමින් තිබෙනවා මෙතෙක් මාස ගණනක් තිස්සේ ඇදීගෙන ආපු ජනතා අරගලය ජනතා අරගලයේ කඩයිමකට අපි ඇවිල්ලා තියෙනවා අපි දන්නවා ඊයේ වෙනකොට ඉතාම බිහිසුණු ආකාරයෙන් මේ ආණ්ඩුවේ මර්ධනය විශේෂම ගෝඨා රනිල් ආණ්ඩුවේ අලුත් මර්ධන වටය ආරම්භ වෙලා තියෙනවා අපි දැක්කා ඊයේ තෙල් පොලිම් වල අන්ත දුක් විඳින්මින් ජනතාව තමන්ගේ එදා වේල වෙනුවෙන් මහන්සි වෙනකොට වීදියේ ඉන්නකොට කුරුණෑගල මාස් පොත පිරහුම් මලේට ආපු කුරුණෑගල පොලිසියේ ඉහළ නිලධාරියෙක් ඉතාම අත්නෝමතික විදියට එතන හිටපු තරුණයෙක්ව බලෙන් අරදී මේ අපි දකින දෙමළ චිත්‍රපටි වල වගේ ඉතාම බිහිසුණු ආකාරයේ මලයාලම් දෙමළ චිත්‍රපටි වල වගේ තුවක්කු දික් කරගෙන ඉතාම බිහිසුණු ම්ලේච්ඡ මර්ධනය අධ්‍යයත් කරනවා බෙල්ල හිර කරමින් අත්අඩංගුවට ගනිමින් පහර දෙමින් ඒකම යවට ඉන්න ජනතාවටත් ඒ පිරවුම් මලේ පොලිමේ හිටපු ජනතාවටත් එරෙහිව පොලිස් මර්ධනයක් ඉතාම දැවැන්ත විදිහට ක්‍රියාත්මක කරමින් තිබෙනවා එතන විතරක් නෙමෙයි ඒකම හතුරුගිරිය ප්‍රදේශයේ එකම කඩවත පිරවුම් මල් අසල පොලිසිය යොදවමින් මේ කුප්‍රකට ආණ්ඩුව ඉතාම දැවැන්ත මර්ධනයක් භීෂණයක් අලුතෙන් දියත් කරමින් ඉන්නවා ඊයේ කුරුණෑගල මාස් පොත වෙච්ච සිද්ධියේදී මේ පහර දීම කරන පොලිස් නිලධාරී ඉහළ පොලිස් නිලධාරියා ඇවිල්ලා කියන්නේ මොකද්ද මැයි 9 වෙනිදා ඒ මැයි 9 වෙනිදා වෙච්ච දේ ආයේ එන්න ඉඩ තියන්නේ නැහැ කියලා. එතකොට අපි අහන්න තියෙනවා මැයි 9 වෙනිදා මොකද්ද උනේ? මැයි 9 වෙනිදා උණයි කියලා කියන්නේ මහින්ද රාජපක්ෂගේ බත් බැලයෝ ටික ඇවිල්ලා ගෝල්පේස් භූමිය අරගල කරුවන්ට පහර දීමේ සිද්ධියද ඒ සිද්ධියට ජනතාව දක්වපු ප්‍රතිචාරයද ඒ ඉදිරියට ඇවිල්ලා තියෙන කියන එක අපි අහන්න කැමතියි. ඒ නිසා අපි කියනවා මේ දියත් වෙමින් තිබෙන මර්ධනයට ජනතාව නිහඬව ඉඳී කියලා. හැමෝම හිතනවා නම් මේ පටන් ගන්නෙ මේ ජනතා අරගලේ ඊළඟ රැල්ල. ඒ නිසා අපි දන්නවා මැයි 9 වෙනිදා ඒ ප්‍රචණ්ඩ ක්‍රියාවන් සිද්ධ වුණා නම් ඒ සිද්ධ උනේ ඒකේ ආරම්භක මහමොළකරුවන් ඉන්න මේ ආණ්ඩුවේ. ඒ තමයි මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, දේශබන්දු තෙන්ඩකෝන්, ජොස්ටන් ප්‍රනාන්දු සහ සනත් නිශාන්තල ඇතුළු ඒ චෞර බත්බැල කල්ලිය රාජපක්ෂ නඩය තමයි මේ භීෂණය ඇති කළේ. ඒ නිසා මැයි 9 කතන්දර ඉදිරියට අරගෙන ජනතාවගේ විරෝධය පාලනය කරන්න ජනතාවගේ විරෝධය මර්ධනය කරන්න උත්සාහ කරනවා නම් ජනතාව ඒකට අහු වෙන්නේ නැහැ. මේ ජනතාව අර්බුදයක ඉන්නවා එදා වේල හොයාගන්න අපහසුතාවයක. ඒක නිසා තමයි ජනතාවගේ යම් නිහඬතාවයක් මෙතෙක් කල් තිබුණේ. ජනතාවට ජීවත් වෙන්න අවශ්‍යයි, කන්න අවශ්‍යයි, තෙල් අවශ්‍යයි. ඒ අවශ්‍ය සියලු දේවල් වෙනුවෙන් ජනතාවට ජීවන අරගලයක් තියෙනවා. ඒ ජීවන අරගලය නිසා වෙච්ච නිහඬතාවය ජනතාවගේ කුසීතකමක්, ජනතාවගේ නිෂ්ක්‍රීයකමක් කියලා හිතන්න එපා. එනිසා අපි පැහැදිලිව කියනවා මේ පටන් ගන්නේ උඹලාගේ අලුත් මර්ධනය නම් ජනතාව පිට එරිව නැගී සිටින්න එපාරක් හිතන්න. ඒකම අපි දැක්කා මේ වෙච්ච විරවුම් මල් අසල වෙච්ච මේ පොලිස් මර්ධනය සහ පොලිසිය යොදවලා කුලී හමුදාවන් යොදවලා ඒ කරන මර්ධනය අරුණුකොට ඊය වෙනකොට පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් පනවලා තියෙනවා. ජූනි 9 වෙනිදා හැයි 9 වෙනිදා වෙච්ච අරගලයට මාසයක් පිරෙන දවසේ අරගල කරුවන් පොලිස් මූලස්ථාන ඉදිරිපිට විරෝධතාවයක් දැක්වුවා. ඒ විරෝධතාවයේ අරමුණ උනේ අත්අඩංගුවටගත් මර්ධනයට ලක් කරන සහෝදරත්වය වෙනුවෙන් සාමකාමී අයිතිය ඉල්ලා සිටීම. ඊට එරෙහිව තමයි මැයි 9 වෙනිදා පොලිස් මූලස්ථාන ඉදිරිපිට ඒ අරගලේ විරෝධතාවය උනේ. ඒ අනිමිති කරගෙන අපේ සහෝදරවරුන් 9 දෙනෙකුට එරෙහිව පොලිසිය අරගෙන තියෙනවා අත්අඩංගුවට ගැනීමේ නියෝග. අපි කියනවා මේ එන්නේ ඒ සෙල්ලමටම නම් ඒ සෙල්ලම නම් මේ පටන් ගන්න හදන්නේ. ආණ්ඩුවට අපි කියන්නේ මැයි 9 වෙනිදා නැවත මතක් කරගන්න ජනතාවගේ ආවේගය, ජනතාවගේ පීඩනය පුපුරා යන්නේ මැයි 9 වෙනිදා විදියට නෙමෙයි කියන එක නැවත අපි මතක් කරනවා. මොකද මේ ජනතාව විඳින්නේ ජනතාව විඳින්න ඕන දුකක් නෙමෙයි, මේ වේදනාව ජනතාව විඳින්නේ මේ කියන රාජපක්ෂල ඇතුළු දැන් අලුතින් එකතු වෙලා ඉන්න රනිල් වික්‍රමසිංහ කියන කුජීත කුමන්ත්‍රණකාරී ඒ පාලකයවත් දාගෙන මේ හදන ගේම් එකේ ප්‍රතිඵලයක් විදියටයි. ඒ නිසා අපි කියනවා ජනතාව
ජනතාව වග කියන්න ඕනේ නැති විනාශයකට ජනතාව වග කියන්න ඕනේ නැති තරදරයකට ජනතාව උත්තර දෙන්නේ ඔහොම නෙමෙයි. ඒ නිසා ජනතාව මත පටවන්න හදන්න එපා පීඩනය, ජනතාව මත පටවන්න හදන්න එපා මර්ධනය. ඒ නිසා අපි කියනවා පැහැදිලිවම වෘත්තීය සමිති සහ බෞද්ධ සංවිධාන එකතුව විදියටත් මේ අරගලයේ විවිධ පාර්ශ්වයන් විදියටත් අපි නිශ්චිතව කියන්නේ අරගලයේ අලුත් සුලි කුණාටු වෙනවා. මේ ආර්ථික දේශපාලන අර්බුදේ ඉවර නැහැ. හනිල් වික්‍රමසිංහ ඉස්සරහට දාගෙන ඉස්සරහට පැනලා ආණ්ඩු අරගෙන ගහන සෙල්ලම අපි දන්නවා. හනිල් වික්‍රමසිංහ කියන්නේ සෙල්ලම් බබෙක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ තමයි අපි දන්නවා තරුණයන් පැහැර ගැනීමේ අතීත කුප්‍රකට ඉතිහාසයක් තියෙන පාලකයා. එයාට අපි කියන්නේ බටලන්ද කියලා. ඒ නිසා තරුණයන් මර්ධනය කිරීමේ ඔහුට තියෙන ඒ උරුමය ඔහුගේ අර ලිබරල් ඊනියා වෙස්මූණෙන් වහන්න බෑ. දැන් එමින් තිබෙන්නේ ඒක. ඒ නිසා මෙතන බයාරික පිළිලය මේ රනිල් ඩාගෙන හදපු මේ කුමන්ත්‍රණ ආණ්ඩුව. ඒ නිසා රනිල් වික්‍රමසිංහලත් අපි කියනවා ඔබ මතක තියාගනින් මහින්ද රාජපක්ෂලාට යන්න වෙච්ච විදිය ඔබ මතක තියාගනින් මැයි 9 වෙනිදා අරලියගහ මන්දිරයේ ඉදිරිපිට ජනතාව පොදි කකා කියපු දේ ඔබ මතක තියාගනින් මහින්ද රාජපක්ෂට අරලියගහ මන්දිරයෙන් චොබර් එකෙන් හතුරුදහන් වෙච්ච ගමන ඔබ මතක් කරගනින් ඒක උඹට එන්නේ නැහැ කියලා ඔබ හිතන්න එපා. ඒ නිසා අපි කියනවා රනිල් වික්‍රමසිංහ උඹ ඇතුළු කෝටාභය ඇතුළු මේ මේ පවුල් රෙජීම් ජුන්ටාවට අපි කියනවා මේ වටේ මේන මර්ධනයට ජනතාවත් වෘත්තීය සමිති සමාජ ක්‍රියාකාරිකයන් සිවිල් සමාජ සංවිධාන වාමාංශිකයන් ප්‍රගතිශීලීන් මේ සියලු ජනතාව ඉදිරියට රොද බඳිනවා. එදාට උඹලට යන්න වෙන්නේ කොහෙද කියන එක මම හිතන්නේ ඉස්සරහට අපි හේරුම් කරලා දෙන්නම්. හෙන්ස අපි පැහැදිලිව කියනවා මේ මර්ධනය වහාම නවත්තන්න, මෙතනින් එහාට මේ මර්ධනේ අඩියක්වත් තියන්න අපි ඉඩ තියන්නේ නැහැ කියන අනතුරු ඇඟවීම අපි නිශ්චිතව මෙතන ඉදිරිපත් කරනවා.